අපි අද බලමු මිනිසාගේ සමෙහි ව්‍යුහය පිළිබඳව පැහැදිලි කරගන්න මම මේ ගත්ත ත්‍රිමාන ව්‍යුහයක් අරගෙන තියෙන්නේ සමෙහි ව්‍යුහය විස්තර කර දීම සඳහා. එතන මේ සමෙහි මතු පිටම තියෙන ස්තරයක් ඒකට අපි කියනවා අපිචර්මය කියලා. මේ මතු පිටම තියෙන ස්තරය අපි හඳුන්වනවා අපිචර්මය. ඊට පස්සේ ඒකට ඇතුළත තියෙන කොටසට අපි කියනවා චර්මය කියලා. අපිචර්මයට ඇතුළත තියෙන මේ අපිචර්මයේ පහලින්ම තියෙන සෛල ස්තරයක් තියෙනවා ළමයි ඒක සජීවී හැබැයි මතුපිට සෛල අජීවී සෛල වෙනවා. එතකොට අපිචර්මයේ මතුපිට තියෙන සජීවී සෛල මගින් ඉහළට සෛල කපා හරිනවා. මේ සෛල ඉවත් වන විට අපිචර්මයේ පහළම සෛල ස්තරය මගින් සෛල මතුපිටට අලුතෙන් ඇති කරනවා. ඊළඟට මේ කොටස චර්මයනේ මේ චර්මයේ තුල ගිලුණු අපට හමු වෙනවා එකක් තමයි ළමයි මේ රෝම කූප මේ විදිහට අපට දකින්න පුළුවන් රෝම කූප මේ රෝම කූපය සමග සම්බන්ධ කොටසක් තියෙනවා ඒකට අපි කියනවා ස්නේහසාවී ග්‍රන්ථි කියලා මේ තියෙන ස්නේහසාවී ග්‍රන්ථි ඊළඟට මේ රෝම කූපය සමග සම්බන්ධ පේශියක් තියෙනවා ඒ පේශියට අපි කියනවා රෝම උද්ගාමක පේශිය කියලා රෝම උද්ගාමක පේශිය කියලා කියනවා ඊළඟට තව ග්‍රන්ථි විශේෂයක් තියෙනවා මේ සමෙහි තියෙන මේ පැත්තේදී අපට බලා ගන්න පුළුවන් මේ තියෙන ස්වේද ග්‍රන්ථියක්. ତතර ස්වේද ග්‍රන්ථි තියෙනවා ස්වේද ග්‍රන්ථි මගින් දහඩිය නිපදවනවා දහඩිය කියන්නේ බහිස්රාවී ද්‍රව්‍ය ඒක දේහයෙන් බැහැර කරනවා. හරි. ඊට අමතරව සමෙහි තියෙනවා මේ විදියට රුධිර වාහිනී. රුධිර වාහිනී මේ වගේ රුධිර කේශනාලිකා ජාල දකින්න පුළුවන්. ඊළඟට තව තියෙනවා සමෙහි ස්නායු අන්ත. ඒවා සම සංවේදී ඉන්ද්‍රියක් ලෙස ක්‍රියා කරද්දී වැදගත් වෙනවා. ඊළඟට සම බහිස්රාවී කාර්ය සිදු කරන මේ ස්වේද ග්‍රන්ථි මගින් පිට කරන දහඩිය මගින්. මේ රෝම කූප වලින් කරන එක කාර්යයක් තමයි සිරුරේ උෂ්ණත්වයේ නියතව තබා ගැනීමේදී රෝම කූප වැදගත් කාර්යයක් ඉටු කරනවා. හරි. ඔන්න ඔය විදිහට මට සමේ මූලික ව්‍යුහය විස්තර කරලා දෙන්න පුළුවන්. ඊට අමතරව මේ සම තමයි මිනිස් සිරුරේ බාහිර පුෂ්ඨයේ විදිහට ක්‍රියාත්මක කර වෙන්නේ ඊළඟට සුද්ධජීවී ආරක්ෂාව සිදු කරනවා ඊළඟට දේහයේ අභ්‍යන්තර පටක ආරක්ෂා කිරීම සිදු කරනවා විටමින් D සංශ්ලේෂණ කාර්ය සිදු කරනවා මෙන්න මේ වගේ කාර්යයන් ගණනාවක් මේ මිනිස් සම මගින් සිදු කරනවා පැහැදිලි ඇති ඔබට මිනිස් සමෙහි ව්‍යුහය කොයි වගේද කියන එක